අයිබෝවන් කලින් ප්‍රවෘත්තියේ වාර්තාකරණයේ අංක 1 හරිතේ හරියටම කියන සියත රාත්‍රී ප්‍රවෘත්තියේ විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල මෙරටින් ඔමික්‍රෝන් අනු ප්‍රභේද දෙකක් සොයාගනි නව අනු ප්‍රභේදවල රෝගීන් කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකින් හැකියක්මනින් බූස්ටර් එන්නත ලබා ගන්න රාජ්‍ය ඇමති සුදර්ශනී ජනතාවගෙන් ඉල්ලයි दैनिक आसादितिन्गे वैडिवीमाक हैकी थाक संचरने सीमा कर तमन गेन सितन्न सौख्यांश पवसाई विदुली अर्बुदे थावत दरुनु आतट हेट सिट दिवेन पुरा विदुली कैपेई हेट सिट पैयाई अनिद्दा सिट पैय देकाक विदुली अर्बुदे पिटु पसति बेन्ने माफियावाक अपी मेगेन क्यूवा हेटपु जनपति मैत्री कियाई वी वगा करन्न बेरी इडम वल मुंगट वगा करन्न जनपति गेन उपदेश දිනෙන් දින ඉහළ යන සහල් මිල ගෑස් කිරිපිටි ආහාර හිඟය අතරේ ඉදිකිරීම් ද්‍රව්‍යවල දැවැන්ත හිඟයක් පෙදරේරුවන් පාරට අනුරගේ ඡායා කැබිනට්ටුවට රෝහිතගෙන් පිළිතුරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට චන්ද්‍රිකාට එකතු වීමේ බාධාවක් නැහැ මහින්ද කියයි ඡන්ද දෙනකොට මෙහෙම පරිප්පුවක් කන්න වෙයි කියලා හිතුවේ නැහැ ගයන්ත කියයි ප්‍රථමයෙන් දේශීය පුවත් අපේ රටේ ඔමික්‍රෝන් අනු ප්‍රභේද දෙකක් හඳුනාගෙන තිබෙනවා එම ප්‍රභේද අසාධනය වූ රෝගීන් කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකින් වාර්තා වී ඇති බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ මේ අතර කොවිඩ් ආසාදිතව සිටි වෛද්‍ය අතුල කහඳලියනගේ මහතා ඊයේ රාත්‍රියේ මිය ගොස් තිබෙනවා දැන් කොවිඩ් සවිස්තර වාර්තාව පුද්ගලයන් 78 දිනක වශයෙන් ශ්‍රී චවර්තනපුර විශ්වවිද්‍යාලයේ සිදු කළ ජාන විශ්ලේෂණ පරීක්ෂණයකට අනුව ඉන් පුද්ගලයන් 75 දිනක ඔමික්‍රෝන් ආසාදිතින් බව තහවුරු වී තිබෙනවා. ඉතිරි සාම්පල තුල ඩෙල්ටා ආසාදිතින් බවයි ආචාර්ය චන්දිම ජීවන්තර මහතා ප්‍රකාශ කළේ. ඒ අනුව ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ අනු ප්‍රභේදයක් වන BA.1 ආසාදිත වුවන් කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකින් වාර්තා වී තිබෙනවා. එම ආසාදිතින් කොළඹ වැල්ලම්පිටිය බොරලැස්ගම අවිසාවෙල්ල හෝමාගම කටගොඩ මඩපාත පාදුක්ක පරකඩුව යන ප්‍රදේශවලින් වාර්තා වී තිබුණා. එමෙන්ම ඔමික්‍රෝන්හි තවත් අනු ප්‍රභේදයක් වන BA.2 ආසාදිත වුවන්ත ප්‍රදේශ රැසකින් වාර්තා වී තිබුණා. ඒ කොළඹ, කොළොන්නාව, ගල්කිස්ස, නුගේගොඩ, අවිසාවෙල්ල, ගාල්ල, බදුල්ල යන ප්‍රදේශවලින් මෙරටින් වාර්තා වන එම BA.2 නම් අනු ප්‍රභේදය එක්සත් රාජධානී සෞඛ්‍ය ආරක්ෂක ඒජන්සිය විසින් සැලකිය යුතු මට්ටමේ කාණ්ඩයට ඇතුළත් කළ අනු ප්‍රභේදයක් වීම විශේෂත්වයක්. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යායතනය එබව තහවුරු කර තිබෙනවා. රට තුල පවතින අවදහනම් තත්ත්වය සැලකිල්ලට ගනිමින් හැකි ඉක්මනින් බූස්ටර් එන්නත ලබා ගැනීමට කටයුතු කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. මේ බූස්ටර් එක තාමත් ලබා නොගත් විශේෂයෙන්ම අවුරුදු 60ට වැඩි නම් වෙනත් රෝගී තත්ත්වයක් තියෙනවා නම් කරුණාකරලා එන්නත ලබා ගන්න කියන ඉල්ලීම මම ගෞරවයෙන් කරනවා. මෙතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයෙකු වූ වෛද්‍ය අතුල කහඳලියනගේ මහතා කොවිඩ් වෛරසය ආසාදිනේ වී මිය ගොස් තිබෙනවා. ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබෙමින් සිටියේදී මිය ගිය ඒ මහතා මිය යන විට 74 වන වියෙහි පසු වුණා. මෙතර පවතින තත්ත්වය හමුවේ මගී ප්‍රවාහන කටයුතු සම්බන්ධයෙන් රාජ අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මෙලෙස අදහස් පළ කළා. මම ගිය සතියේ පොලිස් පත්තුමාට ලිඛිතවම දැනුම් දීමක් කෙරුවා. ආසනගත නීති උල්ලංඝනය කරන සියලුම බස් රථ අත්අඩංගුවට ගන්නගෙන කාරණේ ග්‍රාමීය මාර්ගවල මේ නීතිය කඩන බව පේන. මේක නැවතුනේ නැත්තම් ලබන සතියෙ වෙද්දී නැවත හිටගෙන යෑමේ ගාස්තුවත් අපි අඳුන්වා දෙන්න බලාපොරොත්තු. එතකොට මගේ කුඩ පුළුවන් ආසනයක් නැතිනම් අඩුමතරමේ නීතිය කරන එක කෙසේ වෙතත් හිටගෙන යනවා නම් අර පරණ තිබුණු ගාස්තුව වගේ වෙනම ගාස්තුවක් අපි නියම කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඉඳගෙන යන අයට පුළුවන් එක ගෙවන්න. හිටගෙන යන අයට පුළුවන් ඒ ගාස්තුව ගෙවන්න. විදුලි අර්බුදය මේවන විට ඉතා බරපතල තත්වයකට ගමන් කරමින් තිබෙනවා. එදා වෙල කොහොම හරි හොයා ගන්නවා වගේ තමයි අද අපේ රටේ විදුලිය ලබා දෙන්නේ. තියෙන දැවි තෙල් ටිකයි ඩීසල් ටිකයි ඉවර වෙමින් යන්නේ. මේකේ ප්‍රතිඵලයක් විදිහට හෙට ඉඳලා ආයෙත් විදුලිය කපන්න සිද්ධ වෙනවා කියලා විදුලි ඉංජිනේරුවන් කියනවා.
මේවන විට මෙරට විදුලි උත්පාදන කටයුතු බරපතල අර්බුදකාරී තත්වයකට මුහුණ දී තිබෙනවා. නොරොච්චෝලේ බලාගාරයේ විදුලි ජනන යන්ත්‍රයක් අක්‍රිය වීමත් සමග ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 300ක විදුලි ධාරිතාවයක් අහිමි වුණා. මේවන විට සපුගස්කන්ද විදුලි බලාගාරයේ විදුලි උත්පාදනයට අවශ්‍ය දැවි තෙල් අවසන් වීමත් සමග 108ක මෙගාවොට් ප්‍රමාණයක් ජාතික විදුලි බල පද්ධතියට අහිමි වී තිබෙනවා. දැවි තෙල් යොදා විදුලිය උත්පාදනය කරන මෙරට විදුලි බලාගාර වනුයේ යුගදනවි සපුගස්කන්ද සහ බාජ් බලාගාරයි. යුගදනවි බලාගාරයේ තවත් දින 7කට දැවි තෙල් ඇති බවයි වාර්තා වන්නේ. බාජ් බලාගාරයේ දැවි තෙල් හෙට උදෑසන වන විට අවසන් වන බව කණිජ තෙල් වෘත්තීය සමිතිය පෙන්වා දෙනවා. කැලණිතිස්ස බලාගාරයට අවශ්‍ය ඩීසල් පවතින්නේ තවත් දින 5කට පමණ බවයි වාර්තා වන්නේ. මේ සියලුම බලාගාර දැන් පවතින්නේ ඉතා අවදානම් තත්වයක බව මේවන විට මනාව පැහැදිලි වෙනවා. ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය අද ප්‍රකාශ කළේ මාර්තු මාස අගවන විට දැවැන්ත විදුලි අර්බුදයකට මුහුණ දීමට සිදුවන බවයි. හෙට දින සිට දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි අදියර 4ක් යටතේ විදුලි කප්පාදුවක් සිදු කරන බවද ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ප්‍රකාශ කළා. හෙට දින එම විදුලි කප්පාදුව පැයකට සීමා වන අතර අනිද්දා සිට පැය දෙකක් දක්වා දීර්ඝ විය හැකි බවයි විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසන්නේ. දැන් තියෙන තත්ත්වය ගත්තම නොරොච්චෝලේ බලාගාරය රිපයර් එකේ කටයුතු අවසන් වෙලා දැන් රීඇසෙම්බ්ලිං කරන තත්ත්වයේ තියෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා 28 වෙනිදා වගේ වෙනකොට ඒ සිළුම ටෙස්ටිං සාර්ථක වුණොත් අපිට නොරොච්චෝලේ මෙගාවට් 300ක තුන්වෙනි යුනිට් එක අපිට පද්ධතියට සම්බන්ධ වෙයි කියලා. කැලණිතිස්ස සංකීර්ණයේ බලාගාර වලින් මෙගාවට් 280ක් 300කට ආසන්න බලාගාර වලින් මෙගාවට් 165ක සංයුත චක්‍රීය බලාගාරයේ තිබෙනවා. ඩීසල් වලට අමතරව ඩීසල් නැති වුණත් නැප්තා වලින් දුවන්න පුළුවන්. එතකොට මේ අවස්ථාවේදී රජයේ අවධානය මේ පැත්තටත් යොමු විය යුතුයි. මොකද නැප්තා වලින් අපි බලාගාරය දුවනකොට බලාගාරයේ මිල අඩුයි. සාමාන්‍යයෙන් අපේ ඩීසල් වලට වඩා විදුලි එකකයකට රුපියල් 4ක් විතර පමණ අඩු වෙනවා නැප්ත වලින් දුවනකොට. ඉතින් ඒතරේ ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස අපි ඉල්ලා සිටිනවා. නොරොච්චෝලේ මෙගාවට් 300ක බලාගාරය අපේ පද්ධතියට 28 වෙනිදා ඒක ආවා වුණත් මේ අර්බුදයේ අවසානයක් අපි දකින්නේ නැහැ. යම් කිසි හේකින් වෙස් කෝස් බලාගාරයේ නැත්නම් යුගදනවේ බලාගාරයේට සහ නිකුත් බලාගාරවලට තෙල් තිබුණ නැත්නම් මාර්තු මාසයේ අග පමණ වෙනකොට අපි මේ අර්බුදය දෙවෙන්ත අර්බුදයක් කරා යනවා. යම් කිසි හේකින් තෙල් ප්‍රශ්නේ මේ විදියටම දිගටම තිබුණොත් ඒකම වර්ෂාපතනය ලැබුණ නැත්නම් එහෙම අපිට කනගාටුවෙන් වුවත් අපිට දැනුම් දෙන්න වෙන්නේ මාර්තු මාසයේ අග වෙනකොට විදුලිය කපන වෙලාව නෙමෙයි විදුලිය සපයන වෙලාවයි. අන්න ඒ නිසා අපි විතාමත්ම වැදගත් වෙනවා මේ අවස්ථාවේදී මේකට යම් කිසි විසඳුම් විශාල අවධානයක් රජයෙන් මේ සම්බන්ධයෙන් ලැබෙන්න ඕනේ. දැන් මේ ඉන්ධන තත්ත්වය මේ විදිහට ගියොත් එහෙම අපිට සිද්ධ වෙනවා හෙට දිනේ පැයක විදුලි කප්පාදුවකටත් ඒකම අනිද්දා වගේ වෙනකොට එය පැය 1 විනාඩි 45ක් එහෙනම් පැය 2ක් පමණ එක පාරිභෝගිකකින් විදුලිය කප්පාදු කරන්න වෙනවා. පෙබරවාරි දෙවන සතිය වන විට දැඩි විදුලි කප්පාදුවකට යාමට සිදු විය හැකි බවට සමගී ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම් කරු ආනන්ද පාලිත මහතා අද අනතුරු ඇඟවුවා. ඊයෙන් දැවි තෙල් දීම නැවැත්තුවා. හෙට වෙනකන් තියෙන ප්‍රමාණයක් නෙමෙයි අඩුවේ. දැන් ඉදිරියේදී එන්නේ කපන වෙලාව නෙමෙයි ජනතාවට විදුලිය දැනගන්න වෙන්නේ. විදුලිය ලයිට් එක කර්මාන්ත ශාලා වලට පැය කීයද දෙන්නේ කියන එක. එතර දරුණු තත්වයට යනවා. පොර වාරි මාර්ග දෙපාර්තමේන්තුවෙන් අපි අරන් තියෙන වාර්තාව විදුලිය සඳහා ජලය අඩුවලා තියෙද්දි දිගටම ගණ්ඩ යෑම තුල සීක්‍රෙන් ජල ටික බහිනවා. ඒකෙන් ගොවියන්ට ඕන කරන ප්‍රමාණයක් නැති වෙනවා. නිෂ්පාදනය අඩු වෙනවා. පෙබරවාරි දෙවන සතිය වෙනකොට දැඩි විදුලි කප්පාදුකට යන්න වෙනවා. නොරොච්චෝලේ කැඩිලා තියෙන 300 හැදුවා. මෙතර විදුලි අර්බුදයේ පිටපස ඇත්තේ කලක සිට පැවති මාෆියාවක් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඒ ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍යවේදී අදහස් පළ කරමින් විදුලිය පිළිබඳව ප්‍රශ්නය මේක එක පාරකටම ආපු ප්‍රශ්නයක් නෙවෙයි. විදුලි බල ශේෂ්ත්‍රයේ කටයුතු සම්බන්ධයෙන් විශේෂයෙන්ම තාක්ෂණික අංශවල අවුරුදු ගානක් දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රශ්න රාශියක් තිබෙනවා. ඒ ප්‍රශ්න විසඳා ගැනීමට නොලැබීමේ අවාසනාවන්ත තත්ත්වය තමයි අද මේ ජනතාවට කරුලේ ඉන්න සිද්ධ වෙලා තියෙන්නේ. අනිත් එක විදුලි බලය කියපුවාම අපි දන්නවා ඒකත් අර කවුරුත් අපි කතා කරන මාපියාවල් තියෙනවානේ. ඉතින් විදුලි ශේෂ්ත්‍රෙත් බරපතල මාපියාවල් තියෙනවා. මේ රටේ ජනතාව දන්නේ නැහැ ඔය විදුලිය ප්‍රශ්නයක් නැතුව ලැබෙන කාලවලදීත් පුජ්‍යලිකාංශයෙන් මොනතරම් විදුලිය ගන්නවද ඒ සඳහා කෝටි කීයක්
බිලියන් කීයක් වැය වෙනවාද කියලා. අති විශාල මුදලක් වැය කරනවා පුජලික අංශයෙන් විදුලිය ගන්න. ඒක දැන් අවුරුදු මන් දන්නේ නැහැ කොයි කාලෙද කියලා දීර්ඝ කාලයක්. අවුරුදු 25ක් 30ක් 35ක් ඊටත් වඩා වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ තිබුණු ප්‍රශ්නවල එකතු වෙලා ඇවිල්ලා අද ඉතාමත් නරක තැනකට ඇවිල්ලා තිබෙනවා. ආර්ථික අර්බුදයේද පොහොර ප්‍රශ්නයේද ගුරු වැටු ප්‍රශ්නයේද දා විදුලිය ප්‍රශ්නද කෘෂිකර්ම ශේෂ්ත්‍රයේ අර්බුදද මේ සියලු දේවල් අපේ අදහස් සහ යෝජනා අපි රජයට දීලා තියෙනවා. ඔය අර්බුද ඇති වෙන්න කලින් ඇති වෙන ආරම්භක අවස්ථාවල් වලදී අපි මේ ගැන අපේ අදහස දීලා තියෙනවා. ඉතින් නමුත් ඉතින් අවාසනාවකට අපි කියන දේවල් කෙරෙන්නේ නැහැ. ඒකයි ප්‍රශ්නේ. සහල් වලටත් පාලන මිලක් නැහැ. මේ නිසා සහල් මිල ඔහේ පාවෙනවා. සහල් මිල පාලනය අතේ තියාගෙන සහල් මෝල් හිමියන් සහ කළු කඩකරයින් ජනතාව රෝකඩ වගේ නටවනවා. මේ අතර වී වගා කළ නොහැකි ඉඩම්වල අමතර භෝගයක් ලෙස මොංගෙට වගා කිරීමට ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා. අපේ රටේ මේ දිනවල සහල් මිල හරි ඉහළයි. රජයේ පාලන මිලක් නැති නිසා සහල් මිලත් පා වෙනවා. අද තිබ්බ මිල හෙට නැහැ. සහල් මිල අවසානයේ මෝල් හිමියන් සහ කළු කඩකාරයින්ගේ පාලනයට නතු වුණා. මේ නිසා අවසානයේ පීඩාවට පත් උනේ අපේ රටේ අසරණ මහජනතාව. බඩටම ගාලා තියෙන රජ වෙනුවෙන් ජීවිතෙන් අමාරු සෑහෙන දවස් රපිත් 10 මිනිත්තු කුලි වැඩ කරන්නේ. අපේ වගේ දුප්පතාට තමයි බඩේ පාරක් වදින්නේ. අපට කන්න ටිකක් ලැබෙයිද කියලා කියන්න බෑ. තව අවුරුද්දක් කෝ දෙයක් යනකොට. ඇමතිවරු ඔක්කොම මේ සැපසේ ඉන්නව රටවල් වල යන ඔක්කොම කරනවා. වේල් දෙක කාමිනිය වේලයි කන්නේ දැන් වේල කණ්ඩ බැරි මිනිස්සු ඉන්නවා. සල්ලි තියෙන මිනිස්සු පුටුවක් උඩ ඉඳගෙන කනවා බොනවා ජීවත් වෙනවා. දැන් එක වේලයි කන්නේ මිනිස්සු. වේල් තුනක් කන්නේ නැහැ මිනිස්සු. කොම 100 ගානට වැඩේ තමයි තියෙන්නේ. 140 150 180 වෙනකන් තියෙනවා. ඒනකොට අල්ගිලයක් ගන්න නම් අපි නම් බොහොම අමාරුයි තමයි. පාලන මිලට වඩා වැඩි මිලට සහල් අලෙවි කළොත් දඩේ රුපියල් ලක්ෂයක් දක්වා වැඩි කරමින් පසුගිය සැප්තැම්බර් මාස 21 වනදා 50 සංශෝධනය වුණා. එසේ සංශෝධනය වූ 50 තිබුණට ඒවා ක්‍රියාත්මක කරන්න නම් පාලන මිලක් සහල් වලට පැනවිය යුතුයි. මේ ආල් ගන්න මිනිස්සු දෙකක් ආල් කිලෝ දෙකක් ගන්න මිනිස්සු ආල් 500ක් අරන් යනවා. 190යි 180යි 200යි රතුකකුළු 160ට යනවනේ. මිනිසුන්ට හරි අමාරු. දැන් ඔක්කොම කටේ කිලෝ 1යි 2යි අර යන්නේ කිලෝ 10ක් අර යන මිනිස්සු පොඩ්ඩයි අර යන්නේ. ආල් මිල සම්පූර්ණයෙන්ම වැඩි වෙලා තියෙනවා. මිනිස්සු ආවම ඉතින් ගණන් ආනවා. ඉතින් ගේන මිලට තමයි දෙන්න වෙලා තියෙන්නේ 5-10ක් තියා. හැම දෙයකටම මාෆියාවක් ක්‍රියාත්මක වන තැන සහල් වලටත් මාෆියාවක් ක්‍රියාත්මකද කියන එක ප්‍රශ්නයක්. මාස 3කට කලින් මහ පරිමාණ මෝල් හිමියෝ මාධ්‍ය හමුවක් ඇඳවලා කිව්වා ඩඩ්ලි සිල්සේන මහත්තයලා රුපියල් 115යි හාල් කිලෝ එක එතනින් එහාට මිල වැඩි වෙන්නේ නැහැ කිව්වා. හැබැයි 115 කිව්වේ රුපියල් 90 ගණන් වල තිබුණු හාල්. ඊට පස්සේ මේ හාල් කිලෝ එක රුපියල් 175 දක්වා වැඩි වුණා. අන්න 175 දක්වා වැඩි වෙනකොට ආයෙත් මෙන්න ඩඩ්ලි මහත්තයලා එළියට එනවා. මාස 3කට පස්සේ ඇවිල්ලා කියනවා මීට වඩා හාල් මිල වැඩි වෙන්නේ නැහැ කියනවා. ගොබියාගේ වී ටික නැවතවතාවක් තුට්ටු දෙකට මහ පරිමාණ මෝල් හිමියෝ අතට පංගාර්තු කරන්න තමයි මේ සැලසුම් කරලා තියෙන්නේ. බී මිල අඩු වෙනකොට හාල් මිල අඩු වෙන්නේ නැහැ. මේක තමයි මේකේ තියෙන විකෘති. එක පැත්තකින් පාරිභෝගිකයා මංකොල්ල කනවා, අනිත් පැත්තෙන් ගොබියා මංකොල්ල කනවා. හාල් මාපියා බරගුල්ල නිර්මාණ කරනවා, නිර්මාණ කරනකොට හාල් මිල ඉහළ යනවා, හාල් හිගයක් එනවා, ඇති හිගයක් හදනවා. ඒකට මේ හාල් පිටරටින් ගෙන්නන කට්ටිය කැමති, ආණ්ඩුවේ කට්ටිය කැමති. හාල් පිටරටින් ගෙනකොට තමයි මේගොල්ලොන්ට කොමිස් සම්බන්ධ වෙන්නේ. ඒගොල්ලොන්ගේ හොද්ද පොර වෙන්නේ එතකොට. වී වගා කළ නොහැකි ඉඩම් වලට සහ අන්තර්කන්නේ අමතර භෝගයක් ලෙස මුංගැට වගාව සඳහා සහාය වීමට රජය අපේක්ෂා කරනවා. ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ රාජකාරී කටයුතු නිරීක්ෂණයේදී ලද තොරතුරු සැලකිල්ලට ගනිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ තීරණයට එළඹ තිබෙනවා. වාරි පහසුකම් මද වීම මත යලකන්නේදී වී වගා කළ නොහැකි වගා බිම් හා අන්තර්කන්නේදී අමතර භෝගයක් ලෙස මුං වගාවට අවශ්‍ය බීජ ලබා ගැනීමට ගොවි ජනතාවට මූල්‍ය සහනාධාරයක් ලබා දෙන ලෙස ජනාධිපතිතුමා කෘෂිකර්ම අමාත්‍යාංශයට උපදෙස් ලබා දී තිබෙනවා. කාලෙන් කාලෙට විවිධ භාණ්ඩ හිඟයන් මතුවීම දැන් සාමාන්‍ය දෙයක් වෙලා මෙවන විට ඉදිකිරීම් ද්‍රව්‍යවල විශාල හිඟයක් රට පුරාම පවතිනවා. ඉදිකිරීම් කර්මාන්තයෙන් එදා වෙල හරි හම්බ කරගත් පෙදරරුවන් අද අසරණ වෙලා. ගෑස් කිරිපිටි පොහොර හිඟයන් අස්සේ අත්‍යවශ්‍ය වන තවත් බොහෝ භාණ්ඩ මේවන විට හිඟ වෙමින් පවතිනවා. සිමෙන්ති වැලි මැටල් යකඩ කම්බි ටයිල් කැට බොහෝ තැන්වල හිඟයි. විශේෂයෙන්ම සංවර්ධනයේ ඉලක්ක හඹා යමින් සිටින දියුණු වෙමින් පවතින රටක් වන ශ්‍රී ලංකාවේ මේවන විට ඉදිකිරීම් ක්ෂේත්‍රය ආශ්‍රිත අමුද්‍රව්‍ය හා භාණ්ඩ හිඟ ප්‍රබල ගැටලුවක්ව හමාරයි.
ටින්ට සැනේ සිට සිමෙන්ති කොට්ටේ තීන්ත බාල්දිය දක්වා බොහෝ භාණ්ඩ වෙළඳපොළ තුල මේවන විට හිඟයි. ඒ හින්දාම යම් තැනක ඉතිරි වී ඇති ගොඩනැගිලි ද්‍රව්‍යන්වල මිලද අහස උසට නැග අවසන්. ශ්‍රී ලංකා ඉතිහාසයේ තුල කොපමණ අර්බුද මතු වුණද ගොඩනැගිලි ඉදිකිරීම් ශාස්ත්‍රය තුල මේ තා අප විශේෂ තැනක් දිනාගෙන සිටියා. මෙරට තුල ඉදිකල බොහෝ ඉදිකිරීම් වල ප්‍රමිතිය බාල වීම යන හේතුව නිසා බිමට සමතලා වුණු අවස්ථා නොමැති තරම්. ඒ මේ තා කාලයකට අප රට තුලට ගෙන්වන ඉදිකිරීම් ද්‍රව්‍ය වල හා ඉදිකිරීම් වල ප්‍රමිතිය දැඩි ලෙස පරීක්ෂා කිරීම නිසායි. මේ වන විට පවතින ගොඩනැගිලි ද්‍රව්‍ය හිඟය නිසා ඉදිකිරීම් කර්මාන්තයේ නියැලෙන පිරිස් අර්බුද රාශියකට මුහුණ පා සිටිනවා. ඒ නිසා වෙන් ඉදිරියේදී ප්‍රමිතිය බාල වූ ඉදිකිරීම් සිදුවීම අරුමයක් නොවිය හැක. ඒ නිසා වෙන් වගකිවයුත්තන්ගේ අවධානය ඍජුවම ඉදිකිරීම් ශාස්ත්‍රය කෙරෙහි යොමු විය යුතු බව සියත අප අවධාරණය කර සිටිනවා. අවතින ගොඩනැගිලි ද්‍රව්‍ය හිඟය හා අධික මිල ගණන් පිළිබඳව හික්කඩුව නගරයේදී විරෝධයකට එක් වූ පෙදරේරුවන් මෙසේ අදහස් පළ කළා. 1950 ජනතාවගේ ආත්මයයි රටයි වත්මන් ආණ්ඩුව පාවතුන් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ මොරවක නගරයේ පැවති උත්සවයකට එක් වෙමින් මහලොකුට වීරකම් ගැන කතා කරලා සූරකම් ගැන කතා කරලා මේ තුට්ටු දෙකට අපේ රටේ ජනතාවගේ ආත්මය පාවලා දුන්නු යුගයක් අද මේ රජයේ බිහි කරලා සෞභාග්යයේ දැක්මෙන් අද නිර්මාණය වෙලා තිබෙනවා වෙන්දේ ශිලංකේ. තමුන්නාන්සලාට පොළට ගියාම බඩ පපුව ඇඟ ඔක්කොම රත් වෙනවා නේද? බඩු මිල දිහා බැලුවා. මේ වෙන විට මහ බැංකුව රුපියල් ට්‍රිලියන 1.4ක් මුදල් අච්චු ගහලා තියෙනවා. මෙහෙම මුදල් අච්චු ගහපු කාලයක් මේ රටේ බිහි කරා. උද්දමනයේ උච්චම අවස්ථාවට අපි රටක් හැටියට ගමන් කරමින් සිටියා. සහ කිලෝ ළඟදීම 200-300 වෙයි. මේ ආණ්ඩුව අපේ රටේ දේශීය සම්පත රාජ්‍ය සම්පත රටේ ජනතාවගේ සල්ලි අමු අමුවේ මහදවල් මංකොල්ල කරනවා. සූදානම් වන්න මේ රට යන ක්‍රමවේදයේ දැවැන්ත වෙනසක් පරිවර්තනාත්මක යුගයක් බිහි කරන්න. සමගීකරණ බලවේ ආණ්ඩුවකට සියලුම දේශපාලන වේදිකාවේ කාලෙන් කාලෙට විවිධ මාතෘකා කරලියට එනවා. මෙලෙස කරලියට ආපු තවත් මාතෘකාවක් තමයි ඡායා කැබිනට්ටුව. ජනතා විමුක්ති පෙරමුණ එවැනි ඡායා කැබිනට්ටුවක් පිළිබඳ පසුගියදා අදහස් පළ කළා. ජනතා විමුක්ති පෙරමුණ නායක අනුරු කුමාර දිසානායක මහතාගේ එම ප්‍රකාශයට අමාත්‍ය රෝහිත අබේකුරුවර්ධන මහතා අද පිළිතුරු ලබා දුන්නා. ෂැඩෝ කැබිනට් එසේත් නැත්නම් ඡායා කැබිනට් මණ්ඩලය වෙස් මිනිස්ටර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අංගයක්. අපේ රටේ විවිධ රජයන්ගේ පාලන කාලවලදී ඡායා කැබිනට්ටු නිර්මාණය වීම සිදුව තිබෙනවා. සාමාන්‍යයෙන් විපක්ෂයක් විසින් මෙම ඡායා කැබිනට්ටුව නිර්මාණය කරනු ලබනවා. රජයක කැබිනට්ටුවක් මගින් ගනු ලබන තීන්දු තීරණ පාර්ලිමේන්තුවක සම්මත වී ක්‍රියාත්මක වුවද ඡායා කැබිනට්ටුවකට හැකියාව පවතිනේ රට වෙනුවෙන් විවිධ යෝජනා ඉදිරිපත් කිරීමට සහ රජය මගින් ගනු ලබන විවිධ තීන්දු තීරණ විවේචනයට ලක් කිරීමයි. එමෙන්ම එහි හරි වැරද්ද පෙන්වා දීමයි. මෑත කාලිනව යහපාලන රජයේ සමයේ විපක්ෂය විසින් එනම් වත්මන් ආණ්ඩුව විසින් ඡායා කැබිනට්ටුවක් නිර්මාණය කරනු ලැබුවා. ඡායා කැබිනට්ටු මාතෘකාව යළි කරලියට එන්නේ ජනතා විමුක්ති පෙරමුණ විසින් නිර්මාණය කළ බව කියන ඡායා කැබිනට්ටුවත් සමගයි. මෙහි අමාත්‍ය ධූර 25කින් සමන්විත බවයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ. අපි හිතන අපේ රටේ අමාත්‍යංශ උපරිම 25යි, නියෝජ්‍ය අමාත්‍ය ධූර 25යි. එතන උඩ යන්න බෑ අපේ රට. වෙන රාජ්‍ය අරමුණ කෑලි ව්‍යාප්ති මුකුත් නැහැ. සෞඛ්‍ය උදාහරණයකට ගත්තොත් අපේ නලින් ජයතිස්ස වෛද්‍යවරේ, අපේ විශේෂඥ වෛද්‍ය නිහල් අබේසිං, රාගම් වෛද්‍ය පීඨී මහාචාර්ය ක්‍රිසාන්ත අබේසිං, මේගොල්ලෝ තමයි අපේ වෛද්‍ය බාර කණ්ඩායම. අපේ මහාචාර්ය අනිල් ජයන්ත, අපේ සුනිල් නඳුනි සහෝදරේ, අපේ වසන් සමරසිංහ සහෝදරේ, එළ තමයි අපේ ආර්ථික බාර කණ්ඩායම. මේ රටේ මෙතෙක් ගොඩනැගුණු හැම අමාත්‍යකමකට වඩා දක්ෂ, ඒ පිළිබඳ අවබෝධයක් තිබෙන, කැපකිරීම තිබෙන, අවංකභාවය තියෙන අදූෂිත අමාත්‍ය මණ්ඩලයක් අපි හදනවා. අන්නේ අමාත්‍ය මණ්ඩලය තමයි රට පාලනය කරන්නේ. අද අමාත්‍ය මණ්ඩල රට පාලනය කරන්නේ. අද ඇමතිවරු දන්නෙත් නේ මොකද වෙන්නේ කියලා. ලෝකෙ ඉස්සරහට අවිලා තියෙන තනි පුද්ගලයන්ගේ තනි හිතුවක්කාරී වැඩවලින් නෙමෙයි. ලෝකෙ ඉස්සරහට අවිලා තියෙන සාමිකත්වේ. අන්නේ සාමිකත්ව තමයි අපි ගොඩනගන්නේ. අද ඊට ආණ්ඩු පාර්ශ්වයෙන් මෙලෙස ප්‍රතිචාර හිමි වුණා. ඉතින් මං හිතන්නේ ආණ්ඩුවක් හදපු ගමන්ම ජනතා විමුක්ති පෙරමුණට තියෙන්නේ පෝස්ටර් ගහිල්ල පැත්තක තියලා අර දියාවු මේක කරපියව් කියලා ගහන පෝස්ටර් ටික පැත්තක තියලා හිතා ඉක්මනින් අර මුඩනාලිය ගහන දිනෙන් ඩොලර්. ඊට පස්සේ තමයි
මේවට විසඳුම් දෙන්න වෙන්නේ. පටපට ගාලා අච්චු ගන්න වෙනවා. එහෙම නැත්තම් කරන්න තියෙන්නේ ඔකට දැන් ඔය දාන කැබිනට් එකට දාන ඇමතිවරු 88 89 හොඳට ආර්ථිකයේ මෙහෙවපු අය. ලේසියිනේ. ඒකේදර අල්මාරිය අරින්න කියලා කිව්වා. අල්මාරියේ තියෙන සල්ලි ටිකයි අවශ්‍ය වරු ටික අරගෙන ගිහිල්ලිවලා ටක් ගාලා ආර්ථිකය හදන්න පුළුවන්. උරුවක් දින මිනිස්සුනේ, පුරුද්දක් දින මිනිස්සුනේ. එහෙම අය තමයි දැන් කියන්නේ. අපිට පුළුවන් කැබිනට්ව හදන්න, ආණ්ඩුව හදන්න කියලා කියන්නේ. කරුණා කරලා අපි කියනවා අවුරුදු 3ක් තියෙනවා ජනාධිපති මැතිවරණයකට. ඒ අවුරුදු 3 තියෙනකොට ඕන මහත්තයෙක් එන්න අපිට ඒක ගැටලුවක් නෑ. මේ අය හැමදාම මොකක්ද දනවද කරේ? ගොඩ ඉඳන් පීනන්න උගන්නපු අය. වතුරට බහලා පීනපු අය නෙවෙයි. අයියලගේ පැටිගිරිය ඕන තරම් අපි ළඟ තියෙනවා. තව දෙන්නම් හොඳ හොඳ ඒවා එළි වෙන ජාමෙට කියලා දෙන්න. රටේ පවතින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පාටිලි චම්පික රණවක මහතා අදහස් පළ කර සිටියා. එයද කොළඹ පැවති 43 වන සේනාංක ජාතික සමුළුවට එක්වෙමින්. 43 වන සේනාංක ජාතික සමුළුව අද ශ්‍රී ජයවර්ධනපුර මොනාක් ඉම්පීරියල් ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. මෙහිදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක මහතා රටේ පවතින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් අදහස් පළ කර සිටියා. අද ඖෂධ වර්ග 80කට අධික ප්‍රමාණයක හිඟයක් පවතිනවා විතරක් නෙවෙයි, අද ප්‍රධාන ඖෂධ නැතුව ජනතාව මියැදෙන තත්ත්වයට අද පත් වෙලා තිබෙනවා. කිරිපිටි නැතුව හඬන දරුවන්ගේ වේදනාව, කිරිපිටි නැතුව පෝලිං වල ඉන්න මව්වරුන්ගේ වේදනාව ඔවුන්ට දැනෙනවද කියන එක අද අපිට අහන්න වෙනවා මිත්‍රෝ. අස්වැන්නෙන් තුනෙන් දෙකක් ලැබෙන මහ කන්නේ කහ ගැහිච්ච ගොයම දකින්න ගොවියට ලැබෙන වේදනාව, මේ ආහාර මිල අහස උසට ගිහිල්ලා දුක් විඳින වේලක් කර වේලක් කරන ජනතාවගේ වේදනාව දැනෙනවා. ඉදිරි කාලයේදී අපට තෙල් ලබා දීම බරපතල ප්‍රශ්නයක්. විදුලි බල ඇමතුමාට දෝෂාරෝපණය කරනවා, විදුලි බල ඇමතුමා තෙල් ඇමතුමාට දෝෂාරෝපණය කරනවා. දැන් අලුත් සංවාදයක් පටන් අරන්. පෙට්‍රල්ද වැදගත්, විදුලියද වැදගත්? ලයිට් කපන එකද හොඳ, නැත්නම් පාරේ ඇවිදින එකද හොඳ කියලා. එහෙම දේවලුත් අද කරන්න පටන් අරන් තියෙනවා. විදුලි අපි ගෙවන්නේ ස්විච් එක දැම්මම විදුලිය තිබෙන්නම ඕන. ඒකටත් එකයි අපි විදුලියට ගෙවන්නේ. ෂෙඩ් එකට ගියාම තෙල් තියෙන්න ඕනේ. ඒවටත් එකයි අපි තෙල් වලට ගෙවන්නේ. වැරදි මූල්‍ය ප්‍රතිපත්ති හා ගසා කෑම විසින් තමයි අද මේ අර්බුදය, මේ විදුලි බර අර්බුදය සහ අනිකුත් දෑ නිර්මාණය වෙමින් තිබෙන්නේ. තමන්ගේ දරුවන්ට ලෝකයක් නොදන්නා විශ්වවිද්‍යාල වලින් ආචාර්ය උපාධි ලබා දෙන අතරේ අද පහේ ශිෂ්‍යත්වයට පාඩම් කරන්නට, උසස් පෙළ විභාගයට පාඩම් කරන්නට දරුවන්ට විදුලිය නැති කරපු අපච්චිලාට පුළුවන්ද මේ රටේ දරුවන්ගේ වේදනාව හඳුනා ගන්න කියන ප්‍රශ්නේ තමයි අද අපි ඉදිරියේ තියෙන්නේ. දැන් දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා. දේශපාලනය කරනකොට මම හිතන්නේ නොසිතූ අභියෝගවලට ආණ්ඩුවට මුණ පාන සිද්ධ වෙනවා. යුද්ධේ හින්දා අවුරුදු 30ක් නැති වුණා කාට කාටත් අමතක වෙලා තියෙන උනාට. හැබැයි ඒ නැති වෙච්ච අවුරුදු ගන්න සමහරු නැති කරපුවායම කලගෙඩි ලාම්පු ගෙඩි ගනලා කල් දාගත්තා. ඉදිරිය වසර 3 කාල සීමාවෙත් අභියෝගය අවසන් නැහැ. එහෙත් අපි හැකිතාක් උපරිම සාධාරණ ඉෂ්ට ගන්න කටයුතු කරනවා. මෙයා පරිප්පුවක් කල්ලමී කියලා ජීවිතේ හිතව 14 ලක්ෂේ ඡන්ද දෙනකොට අවුරුදු 2ක් තිස්සේ නිකම්ම නිකම් කාලය ගත කරා. කිසිම පොරොන්දුවක් ඉෂ්ට කරන්න බැරි වුණා. මේකෙන් ගොඩ ගන්න පුළුවන් එකම නායකත්වයේ තියෙන්නේ වෙන කොහෙවත් නෙවෙයි, වසර 2ක් වයස ඇති පිරිසිදු කණ්ඩායමක් ඉන්න සජිත් ප්‍රේමදාසලා මේ කණ්ඩායමයි. දෙන්නේ ජනාධිපතිලා ඉන්නවා දැන් මේ වෙනකොට. ඒ කියන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයාගේ පැත්තෙන් ජනාධිපතිලා. එතකොට දැන් අනුරසානයක මහත්තයා දැන් අර අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ওই දරුවෝ මත ගන්නවානේ. එතුමා ඒක සත්භාවයෙන් කරන්නේ. ඒ වගේ දේවල් වලට දැන් හුරු වෙමින් පවතිනවා. ඒ වගේ සිහින පවණයි. ඊළඟ සැරෙත් අපේ ආණ්ඩුවක් තමයි එන්නේ 2025 පස්සේ. මුණුත් එකයි මුණුත් එක. දැන් මුන් කියන්නේ කාටද? පොහොට්ටුවට. උන් කියන්නේ කාටද? යහපාලනේ. මේ දෙකටනේ පහුගිය ඉතිහාසයක් තියෙන්නේ. මුන් 225 මෙහෙ ගහපන් කියලා කියනවා. ප්‍රතිඵලය හොඳයි. ඡන්ද දීපු ජනතාව අම්බෙන්ඩ, ජනතාවගේ ප්‍රශ්න ආණ්ඩ ඔබතුමාලට බෑ. ජනතාව දකින දකින තන ඔබතුමාලා එලව එලව ගන්නේ. දැන් ප්‍රජාතන්ත්‍රවාදී අතට අරගෙන පළාත් පාලන ඡන්දෙ දැම්ම අවුරුද්දක්, පළාත් සභා ඡන්දෙ නැහැ. දැන් පාර්ලිමේන්තුව තව අවුරුදු දෙකක් ඕනෙලු. ජනතාවගේ බලයෙන් ආපු නායකයෙක් හැටියට ඒ නිත්‍යානුකූලව ඒ කාලේ තමයි එතුමා පාවිච්චි කරන්නේ. ඒකට නීතියෙන් ඉඩක් තියෙනවා නම් ඒ අරෙන්න එතුමා නීතියෙන් පිට ගිහලා වැඩ කරන නායකයෙක් නෙවෙයි කියන එක බොහොම ගෞරවයෙන් අපි කියනවා. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය වුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායිකාවක්, එතුමිය වුණත් අපි මේ පැත්තේ මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නැවත එකතු කර ගැනීම කිසිම බාධාවක් නෑ. මේ ශක්තිමත් පක්ෂය තවත් ශක්තිමත් කරන්න අපි අවශ්‍ය පියවර ගන්න. බිලියන 7ක් විතර තියෙනවා විදේශ ණය ගෙවන්න.
එතකොට අද අපිට ගාව තියෙන්නේ කී ඩොලර් මිලියන 400ක් විතර සල්ලි තියෙනවා. ඉතින් මෙන්න මේකයි අද රටේ තියෙන ආර්ථිකය. දැන් හැම තැනකම දූෂණේ ඊවහා ගිහිල්ලා තියෙන්නේ මොකද මේ ආණ්ඩුව දුවන්නේ නැහැ කියලා දන්නවා. ලංකාව විදේශ රටවල් වල විශේෂයෙන්ම චීනය ඉන්දියාව ඇමරිකාවේ කොලනියක් කිරීමට මේ ආණ්ඩුව කටයුතු කරමින් තිබෙනවා. ණයට කන ආර්ථිකයක් හදලා ලෝකේ පුරා ණය අරගෙන ඒ ණයට සින්න වෙන්න මේ රටේ තිබෙන වටිනා ජාතික සම්පත් විකුණමින් තිබෙන මේ ආණ්ඩුවට අපි රටේම කාන්තාවන්ගේ විරෝධය ප්‍රකාශ කර සිටිනවා. ලෝකේ රටවල් දෙකක නැත්තම් තුනක හතරක තමයි ඩොලර් සංචිත අඩු වෙලා තිබෙන්නේ. ඒ රට තමයි ශ්‍රී ලංකාව. එතකොට ඒක කෝවිඩ් නෙමෙයි. ඒ නිසා මතක තබා ගත යුතුයි ශ්‍රී ලංකාව ධර්මිටි යුගයකට අරගෙන යන්න උත්සාහ කරනවා. ඉතින් බොහොම කනගාටුදායකයි මට කියන්න තිබෙන්නේ අපේ ආර්ථිකයේ පවණයි එහෙම කඩාගෙන වැටලා තිබෙන්නේ. අනිත් ලෝකේ රටවල් ඒකට අවශ්‍ය කරන නව මුදල් රිකුලාසි, නව ආර්ථික රිකුලාසි නිර්මාණය කරලා තිබෙනවා. එතුමා ජනාධිපති අපේක්ෂකයා උඩහම මාධ්‍ය වේදිකාවක් ඇව්වා කොහොමද ණය ගෙවන්න කියලා. එතුමා මෙහෙම හිටියා, එතුමා උත්තර දෙන්න බැරි වුණා. එතුමා මහින්ද රාජපක්ෂ දිහා හැරිලා මෙහෙම කෙරුවා. එතකොට මහින්ද රාජපක්ෂ මහත්තයා ඉතින් පළබුරුද්ද තියෙනවනේ, කොහොමද ගැට ගහගෙන උත්තරයක් දුන්නා. ඉතින් එතුමා එදා දන්නෙත් නැහැ, අද දන්නෙත් නැහැ. දැන් රටවට අපුවත් කිහිපයක් කෙටියෙන් අද උදැසන 7 පමණ තෙක් අම්පාර ප්‍රදේශයට දැඩි මීදුම් සහිත කාලගුණ තත්ත්වයක් දැකගත හැකි වුණා. නුවරඑළිය බෝපත්තලාව හරිත කඳුවැටියේ ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න මේබන පිටත් සීග්‍රෙන් පැතිර යන බවයි අප වාර්තාකරු සඳහන් කළේ. නුවරඑළිය ආපදා කළමනාකරණ ඒකකයේ ගින්න පාලනයට මේබන පිටත් පියවරගෙන නැති බවයි වාර්තා වන්නේ. ගල්කිරියාගම වනසත්ව අඩවිය ආරක්ෂක කලාපයේ පලාගල ප්‍රදේශයේ කුඹුරක පිහිටි ළිඳක පසුගියදා වනාලියකු වැටී තිබුණා. එහිදී වනාලියා සිරවි මියගොස් තිබුණා. එම වනාලියාගේ සිරුර සම්බන්ධව වූ පශ්චාත් මරණ පරීක්ෂණ අද දින පැවැත්වුවා. මඩකලපුව කලවංචිකුඩි මාරියම්මන් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 3ක දැරියක් ප්ලාස්ටික් බැරලයක් තුලට වැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඇඹිලිපිටිය කඳුරුගස්සාර එලිමහන් වැඩ කඳුරේ රඳවා සිටි රැඳවියෙකුට පහර දී මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් බඳනාගාර නිලධාරීන් 3 දෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා. මෙම සිරකරුගේ තීඩිය විසින් මාධ්‍යයට හෙළි කරා බඳනාගාර නිලධාරීන් විසින් ඇයගේ අල්ලස් ලබාගත් බව, ඇයගේ ප්‍රකාශය අනුව පරීක්ෂණ කටයුතු වලට බාධා ඇති වී කියලා කඳවුර බාල ජේලවරයත් සැරේන්වරයෙකුත් නියාමකවරයෙකුත් ප්‍රවෘත්ති විකාශය අවසන්. ඔබට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.